මිල පාලනය කියන කතාව තරන් ලස්සන නෑනේ ඇත්තට වෙන දේ අශෝක සීනි කිලෝග්‍රෑමයක් සඳහා 125ක බද්දක් තිබුණා ඒක රුපියල් 50 කරා ඒක රුපියල් 50 කළාට පස්සේ රුපියල් 265 සිට රුපියල් 325 දක්වා සීනි මිල වැඩි වෙනවා එතකොට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා සාමාන්‍ය මෙට්‍රික් ටන් 19000ක විතර ප්‍රමාණයක් රට ඇතුළේ තිබුණා කියලා එතකොට පහුවදා ඉඳලම මිල වැඩි කරානේ නොවැම්බර් 2 වෙනිදා රෑ 12ට තමයි බද්ද පැනෙව්වේ පහුවදා උදේ 8:35ට රුපියල් 325 සතස සීනි කිලෝ එක වික්කේ. එතකොට රජයේ සතස පවා එහෙමනම් වැඩ කරේ අපිට හිතා ගන්න පුළුවන් පෞද්ගලික වෙළෙන්ද වැඩ කරන විදි. ඊට පස්සේ රජයේ මිල පාලනයක් දැම්මා. මේක පාලනය කිරීම සඳහා. ඊට පස්සේ රජයෙන් කිව්වා මිල පාලනේ ඉතාම දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒ මිලට වඩා වැඩිපුර කවුරු හරි සීනි විකුණලා තිබ්බොත් එහෙම රුපියල් 105 සිට ඉහළට දඩ ගහනවා. ඊට පස්සේ උනේ සීනි හිඟයක් ආවා. සීනි හිඟේ ආවට පස්සේ රජයට හරි පැහැදිලිව කරන්න දෙයක් තිබුණා. රේගුවේ සටහන් වෙලා තියෙනවා කොයි සමාගමද රට ඇතුළට සීනි ගෙනාවේ කොච්චර ගෙනාවත්. ඒවත් තියෙන ගබඩා මොනවද? ඉතින් එහෙමනම් රජය නිල වශයෙන් ක්‍රියාමාර්ග ගන්න තිබුණා. අන්තිමට උනේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා මිල පාලනය ඉවත් කරා. දැන් වෙළෙන්දු කැමති කැමති විදිහට මේක කරනවා.